గారు మూలాశ్రీన మంత్రితుమణి విశేషం క్రికెట్ పాలక మండలి మేదిరిపత్తును విఘ్నన విమసుమ సమగ కిరణ వివాదిత కరుణు కీపక ఇదిరిపత్ కరండ అవస్థావక లబాదీం పిలిబంద బేమి సిదివంత వెను දැන් අපි අරුන්දික පනන්දු රාජ්‍ය මාත්‍රය කතා කරනකොට කිව්වා මේ උපාලි ධර්මදාස වෙනුව නේද ජයන්ත ධර්මදාසනට උපාලි ධර්මදාස ගේන්නද සම්මිසිල් වල වෙන කවුරුවක් ගේන්නද ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ මෙතන ප්‍රශ්නේ අපි කවුරුත් දන්නවා අපිට විශාල ජයග්‍රහණ නැති රටක් අපිට ජාත්‍යන්තර වශයෙන් සතුටු විය හැකි ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අපිට අරන් දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව එනිසා අපේ තරුණ පරම්පරාවත් පොදු ජනතාවත් එක්ක ඉතාම සමීප සංස්කෘතිමය සබඳතාවයක් මේ ක්‍රීඩාව සමග තිබෙනවා. හැබැයි පහුගිය කාලේ අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පත් වී තිබෙන ඉරණම පිළිබඳව කවුරුවත් සතුටු වෙන්නේ නැහැ. අපිට වසර ගණනාවකට පසුව ලෝක කුසලානේ වෙනුවෙන් නේද ක්වොලිෆයිඩ් තරගවලට යන සිද්ධ වුණා. ඒක හොඳ තත්වයක්ද? ඒක හොඳ තත්වයක් නෙවෙයි. අපි ඉතාමත් පහළ තිබුණු රටවල් වලට පරාජයටපත් වුණා. සමහර තරඟවල අපි පරාජයටපත් වෙච්ච ආකාරය මේ මෑතකදී ටෙස්ට් තරඟාවලිය බැලුවොත් නේද? ඒවා කිසිසේත්ම අපිට අනුමත කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා ක්‍රීඩාව වැටලා තියෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඒ විතරක්ද? ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ බරපතල චෝදනා එනවා. මම කියන්නේ තරුණ ජවයේ තියෙන කණ්ඩායම ළමයි ඔහුගේ ජීවිතය පිළිබඳ විශාල අත්දැකීම් නොතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලොන්ගේ යම් කොලුකමේ දේවල් සිදුවිය හැකි. හැබැයිව පාලනය කරන්න ඕන කවුද? ඒ විනය, ඒ ආදර්ශයේ මෙහෙවීම පාලක මණ්ඩලෙ දෙන්න ඕන. හැබැයි පාලක මණ්ඩලෙ හැසිරීම මෙවැනි හැසිරීමක් නම්. හරිද? මෙවැනි හරිද නිකන් මම කියන්නේ ඔවුන්ගේ වයසට හෝ ඔවුන්ගේ තරාතිරම් වලට හෝ අපි අපේක්ෂා කරන වයස විසින් මූකුරා යාම විසින් යම් විනයක් අපේක්ෂා කරනවනේ. ඔවුන් හොබවන වගකීම් විසින් යම් විනයක් අපේක්ෂා කරනවනේ. හැබැයි තමන්ගේ වගකීමට තමන්ගේ මූකුරා යාමට කිසිසේත්ම නොගැලපෙන හැසිරීමක් නම් පාලක මණ්ඩලය පෙන්눔 කරන්නේ ඔවුන් විසින් හසුරුවන දරුවන්ට කුමක් වේද? ඒ නිසා මම හිතන්නේ අද ක්‍රිකට් ක්‍රීඩාවේ පත් වී තිබෙන ඉරණමට සැලකී යුතු ප්‍රමාණින් වර්තමාන පාලක මණ්ඩලයක් කියන්න ඕන. ඒකෙන් ගැලවෙන්න බෑ. එකකින් ගැලවෙන්න පුළුවන් දුන්න. ඒ විතරක්. ඉන්පසු එල්ල වී තිබෙන මූල්‍ය චෝදනා. මේ මූල්‍ය චෝදනා දිහා හොඳට බලන්න. මේ මූල් මේ මේ විගණන විමසුම ගත්ත මේක හරි පොඩි විගණන විමසුමක්. මේ තියෙන්නේ මොකද්ද? T20 කුසලානේ සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය පිළිබඳ විගණන නෙමෙයි. සමස්ත පාලක මණ්ඩලයේ විගණන නෙමෙයි. එතකොට සංචාරකයේ විගණනේ මෙහෙමනම් සමස්ත පාලක මණ්ඩලයේ ක්‍රියාකාරී විගණනේ කොහොම වෙයිද? සහ ඒ විගණනෙන් පෙන්눔 කරන කරුණු මොනවද? සභාපතිවරයා මිලියන 11ක් වැය කරනවා නම් හරිද? ඒ විගණන විමසුම තිබෙන පරිදි. ඒ වගේම ලේකම්වරයා මිලියන 5.4ක් වැය කරනවා නම් ඒ වගේම උපසභාපතිවරයා මිලියන 5.1ක් වැය කරනවා නම් ඒ වගේම උප සභාපතිවරයා ඊළඟ මිලියන 4.7ක් වැය කරනවා නම් මොකද්ද මේ? මේ වැය කිරීමේ ආකෘතිය දිහා බලන්න. ඒ වැවිල්ල බහණ්ඩ මිල දී ගැනීමකදී හරි පාරක් ඉදි කිරීමේදී හරි නෙමෙයි. නාස්තිකාර ක්‍රිකට් ආයතනයේ මුදල් තමන්ගේ පෞද්ගලික කැත්ත මජර සුඛ විහරණය වෙනුවෙන් වැය කරලා තිබෙන්නේ. හෝටල් වියදම් මම දන්නේ කාන්තාවන්ට වියදම් කරන්නද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒවා ඒ වගේම පෙන්නු කරන්නේ මොකද්ද? මේ පාලක මණ්ඩලයට පුළුවන්ද ඉතාමත් විනය සහිත ක්‍රිකට් කණ්ඩායමක් පවත්වාගෙන යන්න පුළුවන්ද? මේ මෙතන මිලියන 60කට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරලා තිබෙනවා. හැබැයි වැය කරපු ශේස්ත්‍ර බලන්න උන්ගේ. උන් වැය කරලා තියෙන කුමකටද? බැට් එකක් මිලදී ගන්නකොට හොරකමක් නෙවෙයි. බෝලයක් මිලදී ගන්නකොට හොරකමක් නෙවෙයි. මේ මුදල් තමගේ කැත මජර ජීවිතේ පෝෂණය කර ගැනීම සඳහා විවිධාකාරයේ පෝෂණය කර ගැනීම සඳහා තමයි මේ මුදල් වැය කරලා තිබෙන්නේ. මෙවැනි පරිසරයකට පුළුවන් ද තරුණ කණ්ඩායමකට නායකත්ව දෙන්න? මෙහෙමන්න කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. අනතුරු වුණ ඇවිල්ලා කියන්නේ මොකද්ද? අනතුරු වෙලා කියලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුවටයි. ආණ්ඩුවටයි නේ මේක.
මේක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් හරිද ඕන ජයන්ත ධර්මදාසටත් මම මේක කලිනුත් කිව්වා සම්මි සිල්වටත් ජයන්ත ඇන් සම්මි ක්‍රිකට් කියලා ක්ලබ් එකක් දාගන්න කියලා මේක ශ්‍රී ලංකන් ක්‍රිකට් ඒ ජාත්‍ය ICC එක විසින් ක්‍රිකට් ආයතන ස්වාධීනත්වය දුන්නේ ඇයි ස්වාධීනත්වය දෙනකොට උන් අපේක්ෂා කරා ආණ්ඩු විසින් අනිසිකර කරන මැදිහත් වීම ක්‍රිකට් ක්‍රීඩාවට බාධා වෙයි කිව්වා ඒකට විතරයි ස්වාධීනත්වය දුන්නේ මේක ශ්‍රී ලංකා ක්‍රිකට් අපිට ටූර්නමන්ට් ලැබෙන්නේ ලංකාවට එහෙම නැත්නම් සම්මිගේ හරි ජයන්තගේ හරි ක්‍රිකට් වලට නෙමෙයි මේක මේක සහෝ මොකක් හරි ගජමිතුරන්ගේ සමාගමක් නෙමෙයි ශ්‍රී ලංකාවේ සමාගමක් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන පනතකින් ඔවුන්ට ස්වාධීනත්වය ලබා දීලා තියෙන එච්චරයි හැබැයි ඔවුන් මාධ්‍ය හැසිර මාධ්‍ය සාකච්ඡාවකදී අඩුම තරමි ඔවුන් කවුද කියලා තෝ උන් දන්නේ නැහැ ඉස උදුම්මා ගත්ත උද්දච්ච කිසි කෙනෙකුට ඇහුම්කන් දෙන්නේ නැති මට මතකයි එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කවුන් ගැන කිව්වම ආ ඒ මන්ත්‍රී කවුද මොකද්ද දන්නේ නැහැ උගේ හැසිරීම ඔබ දැක්කද එහෙම උද්දච්ච කණ්ඩායමක් මේ කණ්ඩායම ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට පත් වෙන්න මේ වර්තමාන පාලක මණ්ඩලයේ මේ උද්දච්ච විනාශකාරී හැසිරීම වග කියන්න ඕන හරිද දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ICC එක මේ ස්වාධීනත්වය අපේක්ෂා කරේ මේවා නොවෙන්න හැබැයි ඒවා වෙනවනම් අපේ ජාත්‍යන්තර ක්‍රිකට් මේ මේ ICC එකට ගිහලා කියන්න ඕන අපි ගිහලා කියන්න ඕන ඔබතුමාලා අපේක්ෂා කරේ මේක මේ වගන්ති හැබැයි මේක මේ ආකාරයෙන් සිදුවෙන්නේ ඒකට හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවී තිබෙන්නේ ඒ නිසා මේක නිසි පරිදි මෙහෙවීම සඳහා අවශ්‍ය වෙන නීති සම්පාදනය කිරීම සඳහා අපිට අවස්ථාව ගන්න ඕන දකුණු අප්‍රිකාවේ මේ ප්‍රශ්නේ මාව මොකද කරේ ව්‍යවස්ථාව වෙනස් කරා වෙනස් කිරීම පිළිබඳව ඒ ක්‍රීඩා අමාත්‍යවරයා ICC එකට දැනුම් දුන්නා එච්චරයි කරේ දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩාව කාලාන්තරයක් තිස්සේ ගැන් එකක් අතේ තියෙන්නේ චන්දවලින් ස්වාධීන මිනිස්සුපත් වෙන්නේ නේ මේ ඔබ හිතනවාද මේ චන්දවලින් ස්වාධීනව ඉල්ලලා කාට හරි තරඟ වැදිරලා එන්න පුළුවන් කියලා කාටවත් එන්න බෑ ඒ නිසා තමයි අපේ රටේ ප්‍රධානම ක්‍රීඩකේ බවට පත් වෙලා මුරුලිදෙනන් කිව්වේ මට ජනතාවගෙන් ඡන්ද ඉල්ලලා മന്ത്രിවරයෙක් වෙන්න පුළුවන් හැබැයි මට කවදාවත් ක්‍රිකට් බෝඩ් එකට නම් එන්න බෑ කිව්වා ඡන්ද ඉල්ලලා එයි මේ කල්ලි කීපයක් තියෙනවා ඒ නිසා සාමාන්‍යයෙන් පොදුවේ ජනතාව විශ්වාස කරන ඡන්ද කියලා කියන්නේ එක් එක් ස්වාධීන පුද්ගලයන් තමන්ගේ හැකියාව තමන්ගේ ආදර්ශයන් තමන්ගේ වුවමනාව මත ක්ලබ් වලින් ඡන්ද දීලා අපේ ඡන්ද මේ බෝඩ් එකට එයි කියලා. එහෙම වෙන්නේ නෑ. මේක ගැන් එකක්. මාෆියා ගැන් එකක් මේක. කාලයක් තිස්සේ. අද කීයක ඉඳන් නෙවෙයි. මාෆියා ගැන් එකක් ගැන්ස් කීපයක් තියෙනවා. දැන් ඔය කියන්නේ නේද තිලංගගේ කල්ලිය, ධර්මදාසේ කල්ලිය, මේ ජයන්තගේ කල්ලිය, සම්මිගේ කල්ලිය, උපාලිගේ කල්ලිය. මේ ගැන් ටිකක් නේ තියෙන්නේ මේකත්. හෙට තමුනාසේ නිලවරණයක් තිබ්බත් මේ දූෂිත මාෆියා ගැන් එකකින් තමයි මේක බලය ගන්න. ඒයි මේක අධික මුදල් සම්භාරයක් සැරිසරනවා. තමන්ට ඕන පරිදි මේ මුදල් වියදම් කිරීමේ බලයක් ලබා දීලා තිබෙනවා. ඒක සතුටු කිරීම සඳහා ඇති තරම් තම මුදල් පොම්ප කරලා ලෑස්තිලා ඉන්නවා. ඒ නිසා මේ ගැන්සිය මේක බේර ගන්න ඕන. මේ ගැන් එකකින්. එහෙම නෙවෙයිද? ඒ නිසා මොකද කරන්න ඕන? දැන් තමුනාස්සේ මම ස්තුතිවන්ත වෙනවා. ශේෂ්ඨාධිකරණ හිතරු විනිසුරු චිත්‍රසිරි මෙතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්පත් කරලා තිබෙනවා. එතුමාලගේ යෝජනාව තියෙන මොකද්ද දැන්? මේකේ කොහොමද අපි ස්වාධීන සමාජිකයන් මේක ඇතුළට ගින්නේ දැන් මේ කිසි කෙනෙක් ස්වාධීන නේ ඔවුන් එකට සාකච්ඡා කරලා එකට කුමන්ත්‍රණ කරන එකට හොරකම් කරන එකට එකතු වෙලා තියෙන හරිද මාෆියා කණ්ඩායම දැන් අපි හමුවේ තිබෙනවා මේ මාෆියා කණ්ඩායමට තවත් අපේ ක්‍රිකට් ක්‍රීඩාව යටත් වෙන්න දෙනවද මේ මාෆියා කණ්ඩායම් බිඳිනවද බිඳින්න ඡන්ද තියලා හරියන්නේ නේ හෙට ඡන්දයක් තියන්න ඔය ඔය ගැන් එකකින් එකක් දෙකක් තමයි ආපෝ බලයට ඉන්නේ. එහෙනම් දැන් අනිවාර්ය ලෙස අපි ක්‍රිකට් ආයතනයේ සඳහා මේ ගැන්සිපත් වෙන එක වළක්වීම සඳහා නීති සම්පාදනය කරන්න ඕන. නව ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ නිසා තමයි චිත්‍රසිරි විනිසුරුතුමා විසින් ඉදිරිපත් කරලා තිබෙන්නේ. කොහොමද අපි ස්වාධීන කණ්ඩායමක් මේකට ගේන්නේ? මොකද ඡන්දෙන් තවදුරටත් පත් වෙන ස්වාධීන කණ්ඩායම් නෙමෙයි. කල්ලි මාෆියා හරිද? ඔබතුමාට තර්ජනය කරන ඔබතුමාට විනාඩි 10 කාලයක් ඔව් ඔබතුමාට තර්ජනය කරන ඔබතුමාව පිළිගන්නේ නැති කිසි කෙනෙකුට අනුසත යටත් වෙන්නේ නැති කල්ලියක් හදාගෙන ක්‍රිකට් ක්‍රීඩාවත් ලංකාවේ කීර්තියත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කීර්තියත් නැති කරන ආයතනයක් ගොඩනගලා තිබෙනවා එනිසා අපි පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්න ඕනකම තිබෙනවා මේ ගැන්සිය මේ කල්ලියෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව ගලව ගන්න ඕනකම තිබෙනවා
අනිත්‍ය වගේ තේම තමයි. හැබැයි ඒව තරම් උඩට එන්නේ නැත්තේ මේ තරම් මුදල් ප්‍රමාණයක් ඒ වගේ සැරිසරන්නේ නැති නිසා. නැත්නම් ඒවත් එහෙමයි. ඒ නිසා අපි නැවත කල්පනා කරන්න ඕන ස්වාධීන සබිකින් මෙම ආයතන සඳහා පත් කිරීමේ ක්‍රමවේදය. මේකට අපි යමු. අපේ රටේ තියෙන ස්වාධීන අපි තුම බායක තියෙනවා. බායකෙන් එක්කෙනෙක් නොමිනේට් කරන්න පුළුවන්. තව අවශ්‍ය නම් අපේ තියෙනවා චාටර් account මේ ගණකාධිකරුන්ගේ පිළිගත් ආයතන තිබෙනවා. ඒකෙන් කියන ගණකාධිකරිවරෙක් නම් කරන්න. මෙවැනි අපි තෝරා ගන්න ලද නිල බොඩි වලින් සමාජිකයන් හිටිර ගේන්න ඕන මේකට ස්වාධීනකෙන්. ඡන්දෙන් හතර පහ දිනකුත් එන්න. කියලා මෙන්න මේකේ මේ ගැන්සි කල්ලිය දැන් දශක 1996 න් පස්සේ දැන් අවුරුදු 25ක් 26ක් මේ කල්ලියත් මේ ක්‍රිකට් ආයතනේ තිබෙන්නේ. දැන් මොන ඇමතිවරයාවත් එක්ක ඇමතිවරයා අල්ලා ගන්නවා එක්ක ඇමතිවරයාත් එක්ක හැප්පෙනවා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. සමහර ගොඩක් ඇමතිවරු යටත් වෙනවා. එහෙම නැත්නම් ගොඩක් ඇමතිවරු මේ ටිකක් ඇමතිවරු හැප්පෙනවා. තමුන්වාසේ යටත් වෙන්නෙත් නැහැ හැප්පෙන්නෙත් නැහැ පතෝල වගේ. මං කියන්නේ. හරිද? ඔක තමයි තමුන්වාසේ. ඒ නිසා දැන් තීන්දුවක් ගන්න ඕන කපතිරන මේ ගැන්සියෙන් මේ ක්‍රිකට් ආයතනේ මුදව ගන්න. මේ කල්ලි කල්ලි පාලනේ. එහෙමනම් ඉස්ලාම ක්‍රීඩාපන සංශෝධනය කරන්න. දැන් මෙතන යෝජනාවක් ආවා අර ආංශිකාර සභාවල අදහස් ගන්න කියලා. තමුන්වාසේ පනත හදලා ඉදිරිපත් කරන්න ඊට පස්සේ අදහස් ගන්න. එහෙම නැතුව අදහස් අරන් පනත් හදන්න යනවා කියන අධිකරණ මතුමා ඔක වෙන්නේ නැති වැඩක්. ඕනනම් කල් දාන්න පුළුවන් ඔබතුමාට හැමදාම මම පනතක් හදමින් ඉන්නවා කියලා ඔය තනතුරු ඉවරනකම් කියන්න පුළුවන්. අනුරාධපුරමා අවසන් කාලයේ ඉඳන් පනත ඉස්සලා තමුන්වාසේ ක්‍රීඩා පනත සංශෝධනය කරන්න. ඊළඟ ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන්න. අපි අනුමත කරමු. හරිද? ICC එකට ලියන්න. මේ එහෙම ICC එක මේ අපි මරාගෙන කන්නේ නේ දඩවල්ෙක් නෙමෙයි. ඒගොල්ලොත් අපේක්ෂා කරන රටක ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩාව ඒ මෙහෙමන ආයතන ස්වාධීනව පාලනය වීම සඳහා තමයි උන්ගේ අපේක්ෂාව තිබෙන්නේ. ICC එකට තිබුණ නරක අද්දකීම් ආණ්ඩු මැදිහත් තමයි විනාශ කරා. ඒ නිසා තමයි ස්වාධීනත්ව අපේක්ෂා කරේ. ඒ නිසා දැන් අපිට හදනවා චිත්‍රයක් ICC එක දඩවල්ලි. අපිට ICC එකත් එක්ක තීන්දුව ගන්න පුළුවන්. දකුණු අප්‍රිකාවේ දැන් උත්තරන් තියෙනවා. හරිද? ක්‍රීඩා මාත්‍යවරයා ව්‍යවස්ථාව හදලා දැනුම් දුන්නා අපි ව්‍යවස්ථාවක් හදුවා කියලා. 2015 සිදත් වෙත්තමුණි අතුරුපාලක මණ්ඩලයේ සභාපතිර හැට පත් කරා. එතුමගේ වෙලාවෙදී මට මතක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ICC කත් කතා කරා. සකස් කර අපිට අවස්ථාවක් දෙන්න කිව්වා. ඉත කරහන්නේ අපි. ඒ නිසා තවදුරටත් කල් අරින්න බෑ. වාර්තාවක් ඇවිල්ලා තිබෙනවා. ඒක ඉතාමත් සාධනීය යෝජනා තිබෙනවා. තව තමුන්වාසේ අමාත්‍යවරයා හැටියට වාර්තාව මුළුමනින් පිළිගන්න අවශ්‍ය නැහැ. ඔබතුමාගේ කාර්ය මණ්ඩලියත් අදහස් අරගෙන මේ ක්‍රීඩා පනතත් මේ ක්‍රිකට් ව්‍යවස්ථාවත් වෙනස් කරන්න ඕන. මේ කල්ලියක් අතේ මාෆියාවක් අතේ තියෙන මේ ක්‍රිකට් ආයතනය මුදව ගන්න ඕන. මේ ඈත පාසල්වල ඉතා දක්ෂ දරුවෝ ඉන්නවා. කඩාවැටලා තිබෙනවා. රට විසාම ජයග්‍රහණ ගැන අපතේ රට කඩාවැටලා තිබෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳව විශාල නිකන් අපකීර්තිමත් චිත්‍ර හැදිලා තියෙනවා. ක්‍රීඩකයෝ දකුණු කොට ලියනේවා කියනේවා ගත්තම උන් ක්‍රිකට් කහයිද? මේ පාලක මණ්ඩල වගේ කියන්න ඕන. මෙවැනි වගකීම සහිත වැඩිහිටි පිරිසක් නේද ආයතන දරන පිරිසක් මේ සල්ලි වලින් පෙන්වන්නේ සල්ලි විනාශය නෙමෙයි. මේ සල්ලි වලින් පෙන්වන්නේ ඔවුන්ගේ චර්යාව. ඔවුන්ගේ හැදියාව. ඔවුන් මොන වගේ සමාජයේ පිරිහුණු පිරිසක්ද කියන එක තමයි මේ වාර්තාව ඇතුලේ පෙන්වන්නේ. මේක මේ මන්නවත කියන්නේ. අවසන් කරන්න. අවසන් වශයෙන්. ක්‍රීඩාංගණයක් හදනකොට කප්පම් අරගෙන නෙමෙයි. ක්‍රිකට් බෝඩ් එකක් ක්‍රිකට් බැට් එකක් ගේනකොට හොරකම කරලා නෙමෙයි. පුද්ගලික සුඛ විහරණ වෙනුවෙන් තමන්ගේ ක්‍රිකට් ආයතනයේ මුදල් වැය කරලා තියෙන විදිය. ඒකෙන් පෙන්වන්නේ ඔවුන්ගේ ජීවිත මොනතරම් මජර ජීවිතද? මොනතරම් වගකීමක් විරේතව හැසිරෙන ජීවිතද? ඔවුන්ට පුළුවන්ද ක්‍රිකට් ක්‍රීඩකයන් විනය කතා කරන්න? ඔවුන්ට පුළුවන්ද විනයානුකූල ක්‍රිකට් ක්‍රීඩාවක් හදන්න? හදන්න බෑ. ඒ නිසා කාලාන්තර ඇතිසැප ක්‍රිකට් ක්‍රීඩාව මේ මාෆියා කල්ලි කීපයක් අතේ තිබෙනවා. මේක බිඳීම තමයි සමුනාසේ නීති සම්පාදනය කරන්න ඕන. ඒ සිතා පාර්ලිමේන්තුව අපි අපේ සහාය ලබා දෙන ලෑසි. බොහොම ස්තුතියි ගරුවමතුමනි මන්ත්‍රීතුමනි.